ආ ඉතර ෆ්‍රයිඩ් රයිස් කතාවට එනවා. ඒ ෆ්‍රයිඩ් රයිස් හදනකොට කොත්තු රොටිත් ඒ වගේ තමයි. ඕවා හදද්දි රස කරන්න විවිධ ಜಾති දානවා. අර ෆ්‍රයිඩ් රයිස් හදන තැන තියෙනවා බෝතල් 25ක් විතර. ඒ හැම එකකින්ම ටික ටික දානවා. හරි දාලා අර හැන්ද වගේ කරන් මෙහෙම ගහපුවාම උඩ ගිහිල්ලා සීලිමේ වැදෙනවා. ආයේ වැටෙනවා. ඇයි ඇත්තේ එච්චර උඩ දාන්නේ? මම කරේගෙන මන් දන්නේ නැහැ මොකද කියලා. හෙන්නට උඩ දානවා කියලා උඩ වැදිලා ආයෙනවා. රයිස් එක උතනකොට සමහර බත් ඇටත් වැටෙනවා. සීලිමේ දිබිලා වැටෙනවා. සාමාන්‍ය රයිස් එකකින් භාගයක් විතර සීලිමේ තියෙනවා. ඒ ව්‍යාපාරේ පටන් ගත්ත දවසේ ඉඳන් බත් ඇට තියෙනවා ඒ. උඩ දාලා පොඩි ආට් එකක් වෙන්න ඇතිනේ. කොත්තු රොටිත් අර කොටනකොට නිකන් නේ මියුසික් එකකට නේක ගහන. ඒක අර කොටන අර මේ පිහි දෙක වගේ තියෙන්නේ. ඒ දෙක සෑහෙන්න ගෙවිලා සමහර තැන්වල. එතකොට ඒව කෑවේ කවුද? කාලයක් තිස්සේ අපි ඒවත් කාලා. MSG දානවනේ ඔකට. මොනෝසෝඩියම් ග්ලූටමේට්. ඒක විතරයි අපි දන්නේ. තව ගොඩක් જાති තියෙනවා දාන්න ඒවා. දිවේ තියෙන ස්නායු උත්තේජනය කරන්න පුළුවන් කිමිකල් ලවණ වර්ග ගොඩාක් හොයාගෙන තියෙනවා. ඒතකොට දැන් ඒව දාන්නේ ඇයි? අපි ශරීරයට ඒව අත්‍යවශ්‍ය නිසාද? නෑ. එහෙනම් ඒව මේ මෙතනින් මෙතන අඟල් 6යි තියෙන්නේ. මේ අඟල් 6න් පල්ලෙහාට ගියායින් පස්සේ මොකද වෙන්නේ කියන්නේ? ඒවයින් කිසිම වැඩක් නැහැ. මේ ටික යනකම් විතරයි වැඩගත් වෙන්නේ. ඒ කිමිකල් ටික දිවේ ගෑවිගෙන යනකොට නම් හැබැයි මාර ආතල් එකක් තියෙනවා. ඇයි දන්නවද? තියෙන රසාංකුර ඔක්කොම මොනව කරගෙනද යන්නේ? උත්තේජනය කරන් යන්නේ. ඒතර ඒකේ ඉඳන් ආවේග විශාල ප්‍රමාණයක් මොකද වෙන්නේ? මොළයට යනවා. මොළයට එනවා ආවේග තොග වශයෙන්. ඒතර මොළයට ආවේග ආපුවාම තමයි අපි තීරණය කරන්නේ මොකද්ද? රසයි. රස දැනෙන්නේ ආමාශයට රස දැනෙනවද? මෙලෝ රහක් දැනෙන්නේ ආමාශයට. ආමාශයට මොනවද දැම්මත් එයා මොකද කරන්නේ? ආඹරණ එක තමයි කරන්නේ. ආමාශයට ප්‍රශ්නයක්ද? දැන් අපි හිතමුකෝ හිල්ටන් එකෙන් කෑවා. දැන් ආමාශය බලන අම්මට තියෙන්නේ අද එන්නේ හිල්ටන් එක. එහෙම ආමාශයේ විශේෂ සතුටක් තියෙනවද මේ හිල්ටන් එකේ කෑම කියලා? එහෙම නැහැ. ඊළඟ දවසේ හන්දේ තියෙන තෝසේ කඩේකින් තෝසේ කනවා. හිල්ටන් එකේ කෑමත් තෝසෙත් ආමාශයට මොකද වෙන්නේ? කිසිම වෙනසක් නෑ. එහෙනම් කාටද ළමයි ඔගේ වෙනස තියෙන්නේ? මං අහන්නේ ඒ දෙකේ වෙනස තියෙන්නේ කාටද එතකොට? ඈ දිවටමත් නෙමෙයි යෝග. ඒ ඉඳන් යන ආවේග ටික මුලේට ගියාම ඒක අපේ මනස විසින් මොනවා කරගන්නවද? අල්ලගන්නවා ඒ ආවේග ටික. එහෙනම් ওই රස ඕනි වෙන්නේ ඇඟට නෙමෙයි. කාටද රස ඕනි? හිතට. සමහර අය හිතනවා රස ඕනි ඇඟට කියලා නෑ. ඇඟ හැඩ ගැහිලා තියෙනවා. හිතට ඕනි රස මොනවා කරලා දෙන්නද? ඇරන් දෙන්න. මේ දිවේ ඉඳන් මොළයට යන ස්නායුවක් තියෙනවා. ඔක්කොම නර්ව් ටික එකතු වෙලා යන ප්‍රධාන ස්නායුව. ඒක කැපුවොත් මොකක්? ඒක කපලා දැන් කනවා කෑම. පැණි රහයි වකෑවත්, තිත්ත රහයි වකෑවත්, ඇඹුල් රහයි වකෑවත්, ඒ ඔක්කොම එකට දාගෙන කෑවත් කොහොමවත් ඉතින් එකයි. වෙනසක් දැනෙන්නේ නැහැ. සමහර අය ඉන්නවා කැන්සර් හැදිලා දිවේ. අපේ යාළුවෙක්ගේ දාත කෙනෙක් හිටියා. දිවේ ආවේ කැන්සර් එක. ඉතින් වෛද්‍යුරු තීරණය කළා දිව අර හයි වෙන තැන තියෙන්නේ. එතනින්ම කපලා අයින් කරන්න. දිව කපලා අයින් කරපුවම ප්‍රශ්න දෙකක් ඇති වෙනවා. මොකද්ද? එක කතා කරන්න බෑ. දෙක කෑමවල රසයක් දැනෙන්නේ නැහැ. බඩගිනි දැනෙනවද? දැන් දිව කපපු මනුස්සයාට බඩගිනි දැනෙනවද? ඔව්. කනකොට මුකුත් රසයක් දැනෙන්නේ නැහැ. එතකොට එයාට කරන්නේ මොනවා කරන එකද? ඔක්කොම එකට දාලා අනලා දෙනවා. ඊට පස්සේ එයා මොකද කරන්නේ? ගිල්ලගෙන යනවා ඉතින්. මෙහෙම කියනවා මේකට ලුණු මදි පොඩ ලුණු පොඩ දානවා. මොනවත් ඇති කියන්නෙත් නෑ, මදි කියන්නෙත් නෑ, වැඩි කියන්නෙත් නෑ. ඒ මනුස්සයාගේ බඩ පිරෙනවද? ඔව්. ඒකෙන් ඒ මනුස්සයාගේ සෞඛ්‍යයට මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙනවද? මොන හරි ඌනතාවයක් ඇති වෙලා රෙහිමේ නෑ. රස දැනෙන්නේ නැති විතරයි. ඒතර රසෝණි කොහෙටද කියන්නකෝ? රසෝණි මේ ශරීරයේ පවත්වගෙන යන්න නෙමෙයි. මොකටද? මනස තෘප්තිමත් කරන්න රසෝණි. වෙන මොකකටවත් නෙමෙයි. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ කෑම කණ්ඩ ශරීරයේ පවත්වාගෙන යෑමට අවශ්‍ය නිසා. අපිට නෙමෙයි කිව්වේ. අපිට කෑම වල රස බැලුවට ඒක තහනම් කියලා හෝ ඒක එපා කියලා කිව්වේ නැහැ. හැබැයි කිව්වා ඕනෑවට වඩා ඒ රස කියන එකේ මොනවා වෙන්න එපාද? ඇලී ගැලී ඉන්න එපා. ඕනෑවට වඩා සාමාන්‍ය රස දැනනට ගමන්න. ඕනෑවට වඩා ඇලී ගැලී ඉන්න එපා. පැහැදිලිද? මොකද ඒක දේහයේ අවශ්‍යතාවයක් නෙමෙයි. ඔබේ මනස විසින් ඔබව රවට්ටන දෙයක් කියලා කිව්වා. ඉතින් අපිට ඔක අවබෝධයිද? අවබෝධද? අවබෝධ වෙලා නැහැ. දැන් එතකොට ඔබ හිතනවා මට අවබෝධ වෙලා නැහැ. මට අවබෝධ වෙලා නැහැ. එහෙනම් දැන් ඔය කිව්වේ නැහැ. ඒකට කියන්නේ අවබෝධය නෙමෙයි. ඒ මොකද්ද? දැනුම. ඔබටත් ඒ දැනුම තියෙනවා, මටත් ඒ දැනුම තියෙනවා. අපිට කාටවත් තාම ඒක වුණාමනේ නැද්ද? අවබෝධ වුණේ නැහැ. ඒ හින්දා අපි තාමත් මොනව හොයනවද? ඒ රසය හොයනවා. එච්චර. කවදාවත් අවබෝධ වෙන්නේ නැති වෙන්න පුළුවන් මැරෙනකම්. ඒක තමයි මේ ලෝකේ තියෙන මායාවේ ස්වභාවය. ඒක මායාවක් බව මොනවා වෙන්නේ නැද්ද?
අවබෝධ වෙන්නේ නැහැ. ඒ තරමට හංගලා තියෙනවා. ඉතින් ඒක අල්ලගෙන ගැඹුරින් ගැඹුරින් අවුරුදු ගාන තිස්සේ හිතාගෙන ගියොත් ඔන්න ඇත්තට මේක මාර මායාවක් නේද කියලා අවබෝධ වෙනවා. දැන් මේක කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ මට අවබෝධ නැහැ. මට අවබෝධ වෙලත් නැහැ. අවබෝධය නෙමෙයි මේ කියන්නේ. මේ මොකද්ද? දැනුම. දැනුම වෙනම එකක්, අවබෝධය වෙනම එකක්. ඔබටවත් මටවත් අවබෝධ වෙලා නැහැ. ෆ්‍රයිඩ් රයිස් හදන මනුස්සයා මෙතනින් කාපුවා ඊළඟ දවසෙත් එයාව ගෙන්න ගන්න නම් මොකද කරන්න ඕනේ? එයාට ඔන්න ඔය පිළිබඳ දැනුම ලබා දෙන්න ඕනේ. වාඩි වෙන්න කියලා මේ රසයේ ඇති දෙයක් නැහැ. එහෙම කිව්වොත් එයිදාය ඌ වෙන්නේ නැහැ. ඒ හින්දා රස කරන්න තියෙන හැම જાතියම දාලා දෙනවා. දිවට රස දැනිලා ඒ ටික අයින් වෙනවද? නැහැ. ඒ කිමිකල් ටික කොහෙද යන්නේ? බඩට යනවා. ගිහින් බඩවැල් වලින් මොකද කරන්නේ? ආමාශයෙන් උරාගෙන කොහටද යන්නේ? රුධිරයට යනවා. අධික ලවණ ප්‍රමාණය. ආන්න එතකොට මොකක් වෙනවද කියන්නේ? රුධිරයේ ආසිත පීඩනය වැඩි වෙනවා. දැන් මු රෑ 10ට විතර ඔය ෆ්‍රයිඩ් රයිස් එක කාලා නිදාගත්තා. 11 12 විතර වෙනකොට රුධිරයට දැන් මොනව කරගෙන ඉවරයිද කියන්නේ? ලවණ ටික උරාගෙන ඉවරයි. රුධිරේ මොනවා වැඩි වෙලාද? ආසිත පීඩනය වැඩි වෙලා. හයිපොතැලමස නිදිද? නැහැ. ඒක ඇහැර. හයිපොතැලමස නිදි නැහැ. ඒක ඇහැර. යා නිදාගත්තොත් මල් ලෙඩක් වෙන්නේ යා. හයිපොතැලමසට දැනෙනවා. මොකක්ද දැනෙන්නේ කියන්න? රුධිරේ ආසිත පීඩනය වැඩි වෙලා. මොකක්ද යාට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය? පළවෙනියට ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද කියන්නේ? හරි. අපර පිටියුටරි කියනවා ADH හදලා අර එලියට යන්න තියෙන හෙට උදේ එලියට යන්න තියෙන මුත්‍රා වලින් හෙට උදේ යන්න තියෙන ඒ ටිකෙන් මොනවා කරන්නද? වැඩිපුර ජල ප්‍රමාණය මොනවා කරන්නද? ආපහු ගන්න කියලා. එයා ඒ වැඩේ කරනවා. විශාල ජල ප්‍රමාණයක් ගන්නවා. මාර කෙලියනේ උනේ. දැන් ආසිත පීඩනේ මෙන්න මේ ගානට තිබුණේ. හොඳේ. පැහැදිලිද? දැන් මේ මයික් එකේ ගානට ගේන්න ඕනි සාමාන්‍යයකට. ඒ මුත්‍රා වලින් ගත ජල ප්‍රමාණයෙන් ඔහොම ඇරන් ආවම මෙතෙන්ට නතර වුණා. පැහැදිලිද ඒක? ඔච්චරයි මුත්‍රා වලින් ගන්න පුළුවන් උපරිම ජල ප්‍රමාණය. ඔయిత වඩා ගත්තොත් එමු මුත්‍රා කැට කැට විදිහට තමයි එළියට යවන්න වෙන්නේ. එහෙම කරන්න බෑනේ. දැන් මේ ටික පියවන්නේ කොහොමද? අම් මෙතෙන්ට ගේන්න ඕනි. තව වතුර ටිකක් ඕනි. මුත්‍රා වලින් ඔయిత වඩා ගන්න බෑ. දැන් මොකද කරන්නේ? ඔහේ ඉඳ අරිනවා එහෙමද? බෑ. හෘදයට පවා හානි කරයි. දැන් මොකද කරන්නේ? පිපාසය ඇති කරනවා. මාර මගුලනේ. පිපාසය ඇති කළාට වැඩක් තියෙනවද? ඇයි මියා කමල් පෙරිතියාගේ බුදිනේ. හයිපොතැලමස තියෙන්නේ මේ හරි. පිපාසය ඇති කළාට වැඩ මියා කණිදිනේ. මස්තිස්කයේ මෙන්න මේ හරියෙන්ට යවනව පණිවිඩයක් දැන් පොඩි උදව්වක් ඉල්ලනවා. මොකද උදව්? මෙයකාව ඇහැරවා ගන්න. එතකොට මෙතනින් පෙන්නනවා මූට චිත්‍රපටියක්. මූට චිත්‍රපටියක් පෙන්නනවා. නැත්නම් මූ නැගිට ගන්න බෑ. මොකද පෙන්නන්නේ? මූ යනවා ට්‍රිප් එකක්. කොහෙද? සාරා කාන්තාර. දැන් යනවා. නෙමෙයි කාන්තාර වැඩි යනවා හොඳේ. වතුර බෝතලේ වතුර ඉවරයි. දැන් වතුර බින්දුවක්වත් නැහැ අහම කරලා නැහැ. යනවා යනවා. දැන් වඩ පිටා වැළව ඔයා වතුර හොයාගන්නම නැහැ. දැන් හම්බෝ මේ වේලිලා දිව ගිලෙන්න ළඟයි දැන්. හරි. ඉන්නම බෑ. හරිද? දැන් ඉතින් ගිහින් ගිහින් අන්තිමට ඔන්න දැන් මොන අවස්ථාවට ඇවිල්ලාද? වතුර විපාසයෙන් මැරෙන මොහොතට ඇවි. දැන් තව පොඩි මැරෙන. ඇද්දගෙනත් වැටලා දැන් තව පොඩි මැරෙනවා. ඔන්න මැරෙන්න කිට්ටුව හැරෙන. මේ මොකද්ද දැක්කේ? හීනයන්නේ දැක්කේ. හරි. ඇහැරිච්ච ගමන් වටේට කාන්තාරේ නැති වුණාට පිපාසය ඇත්ත. දූවනවා දැන් ගඳ වටේ වතුර හොය හොයා. හරි. ඒ වාර දැන් රෑයකට ගිටි 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 කර බීගෙන 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 යනවා වතුර. අවසියෙන් ආන්න එක තමයි කරන්නේ. කොහොම හරි ඔකව නැගිට්ටුනෝ. නැගිට්ටුල වතුර පොවනෝ. සමහර විට ඔයගේ දේවල් අත්දැකීම් ඇති. එතකොට ඔබ තේරුම් ගන්නද අපේ ශරීරය අපිව රැකගන්න කොච්චර ට්‍රයි එකක් දෙනවද කියලා.